සුබදාසක් මේ සබා හතෙන් සබා දෙකක් ඉතා අදක්ෂවත් සබාවල් හැටියට අප පෙරෙනවා. ඒනක සභාවත් තමයි බර්රණා ස්භාව. දෙවනි පරිච්චේදේ අටවෙනි පදේසිට ඒ සභාව ගැන විස්තරයක් ක අපට ලැබෙනවා. තවද ස්වර්ණයෙහි සභාවේ දූතයාට මෙසේලියන්න. පළමුවෙනියාද අන්තිමයාද වන මැරී ජීවත් ඕනාා වූ තැනන් වහන්සේ මේ කාරණා කියන සේක. එනම් මම නුබේ පීඩාවද දිලිඳුකමඳ දනිමි නොමුත් නුබ ධනවත්්‍යය. දැ මෙතන යසුස් වහන්සේ ඔවුන්ට කියන්න ඒගොල්ලං පීඩා දුප්පින්දත්. ඒගොල්ලං ආර්ථිකව දිලින්දුු දුප්පත් වනක්. දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ සැලකවේ ඒගුලන් ධනපතිව හැටියට හේතුව ඒගොල්ලන්ට තිබන ආත්මික වස්තු නිසා. ආත්මික වස්තු සදාකාලික වස්තු. මේ සභාවේ සාමාජිකයන් ඉතා විශ්වාසවන්ත සාමාජිකයන්, ඒගොල්ලන්ට එක්කෙක් පහරවල් වැදුනා අවට සිටිය අයගෙන්. යුදෙව්වන් නොවන නොමුත්. යුදෙවෝ යැයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද ධනිමි නුබ විදින්ට යන දේවලට බයනොවන්න තැන් මෙතන යම් ආගමික කණ්ඩායමක් හිටියා සිනගෝගය කියන්නේ යුදෙවරුන් සාමාන්‍යයෙන් රැස්වී නමස්කාරය කරන ස්ථානය හැබැයි පුදුමාකාර දෙයක් මේ යුදෙවවරුන් තමයි ඒ සභාවට විරුද්ධ වනේ. ඉතින් දෙවියන් වහන්සේම කියනවා ඒ ආගමික කණ්ඩායම යුදෙව සිනගෝගය සාතන්ගේ සිනගෝගය කියලා. එතනින් අපටේන අ දෙවන් වහන්සේ උන්වහන්සගේ ජනතාවට උන්වහන්සගේ සභාවට විරුද්ධව සටන් කරන අයව උන්වහන්සට පෙනෙන ආකාරය. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කියා දෙනවා අනාගතයේදී ඒගොල්ලන්ට දුක්විින්දවේ කියලා. සමහරවිට අපට හිතන්ට පුළුවනේ දෙවියන් වහන්සේ මේ දුක්විඳීම පීඩාව ගැන දන්නවා නම් ඇයි අපව ඒෙන් මුදවන්නේ නැත්තේ කියලා. ඔවුනුත් සමහර විට හිතන්නට ඇති. ඒක විශාල අබිරහසක්. දෙවියන් වහන්සේගේ සර්වා්‍යානයෙන් සමහරවිට. උන්වහන්සේගේ අහිංසක දූදරුවන්ට සමහර පීඩා මගින් යන්නට වෙනවා. හැබැයි ඒ පීඩා තුළින් අපි යනපොට අපිට අදාළකරගන්ට පුළුවනි අපට අත්දකින්ට පුළුවනි දෙවියන් වහන්සේගේ ශක්තිය. ඒක තමයි ආත්මික වස්තු කියන්නේ. ඒකේ බලපෑම සදාකාලෙම අපට ලැබයි. දෙවියන් වහන්සේ අපට කියන්නේ. නොවිදිීින්ටයන දේවට බයනවන්න කියලා හේතුව උන්වහන්සේ අප සමගයි. බලව නොබලා විවසන ලබන පිණිස යක්ෂයා නොඹලාගෙන් සමහර දෙනෙකොත් හිරගේයි දමන්ටයන්නේය නොබලා දසදවසක් පීඩා විදිින්න හිව මරණ දක්වා විශ්වාසව සිටින්න එවිට මම ජීවනේ ඔටුන්න නොඹට දෙන්නෙමි. මේ පීඩා ඇත්ත වශයෙන්ම ඒකෙ උල්පත සාතන්ගේ කුමන්ත්‍රණ මනුෂ්‍යන් මෙතන සිනගෝගය පාවිච්චි කරනවා දෙවියන් වහන්සේගේ අහිංසක දූදරුවන්ට හිරිහැර කරාන්න. මේක මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන දෙයක්. අපි කොච්චර අහිංසකව උන්වහන්සේ ඉදිරියේ පිරිසිදු ජීවිතයක් ගතකෙ වුව කාටවත් සි හානියක් කරන්නතුව. අපි උන්වහන්සට විශ්වාසවන්තව ජීවත් වනත් සමහර විට අපට දුක් ඉරිහර පීඩාවලට අපේ ඇදහිල්ල නිසා මුහුණ දැන්ටවෙයි. බයිබලේ යෙසුස් වහන්සේ පොරොන්දු කරලා නෑ. අපට ඒවලින් බේරෙන්්ඩ පුළුවන් කියලලා ඇතව වශයමොන් වහන්ස කිව්ේල් ලොවේ. හරිරක්ෂා රාසිියත්තියේ කියල හැබැයි බයනුවෙන්ඩ මම ඔබ ගලවයි කියල තමයි ඒස් වහන්සේ පොරොන්දු කල්ල තියෙන්නේ. ඉතින් ඒ ගැලවීම කොහොම දෙන්නේ ඒ රැකවර්ණය කොහොම දෙන්නේ. අපි ඒ ගංගාව තුළින් ජලගැල්ම තුළින් ගින්න තුළින් යනකොට යසුස් වහන්සේ අපේ අත අල්ලගෙන තමයි අනිත් පැත්තට උන්වහන්සේ අප ගිරියන්නේ. ඉති මෙතන දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට එලිදරාවත් දුන්න සමහරවිට හිරගට අන්ඩවෙයි සමහරවිට ජීවිතයත් පූජා කරන්නට වේ කියලා. හැබැයි ජයග්‍රහණය ලැබූ හාම අවසානයේ දී. උන්වහන්සේ අපට ජීවනය ඔටුන්න දෙන බව උන්වහන්සේ පොරොන්දු කරවා. එතිම් ප්‍රිය මිත්‍රවරුුණි මේ ආදර්ශමත් සභාවට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව දෙනවා ඒ වගේම අපටත් උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා අපිට පොරොන්දු කරලා නෑ අපට ප්‍රශ්නවලට මුොහුණ දෙ නැතුව දුක් විඳින් නැතුව ජීවිතයක් අපට ගත කරන්න පුළුවන් කියලා මේ ලෝකේ ඒතු පාපිෂ්ට අධර්මිෂ්ට ලෝකය හැබැයි ඒ සුස් කිස්සුස් වහන්සේගේ බලයෙන් අපට ජයගන්නට පුළුවනි. මේලෝකයේ දුක්විඳින්නේ සීමාසාහිත කාලෙක්ට. හැබැයි ස්වර්ගේ සැපවිදින්නේ සදාකාලෙටම ඉතිං ජීවතුන්ගේ ඔටුන්න අපට උන්වහන්සේගෙන් ලැබෙන්ට යනවා. සෑම අවංක ඇදිීරිවතකට ඒ ඔටතුුන්න ලැබෙන්ට යනවා ඒ ඔටුන්න සිහිකරමින් අපි ඉදිරියට යමු. ආදර්නිය Yesෙසුස් වහන්ස වහන්සේගේ සැලැස්ම පමණයි අපි අපේ ජීවිතය කරන්ට පිපාසයක් තියෙන්නේ. කොපබන කරදර උගුල් බාදා ආවත් අපට වහන්සේගේ ශක්තිය දිනපතාතින නිසා ඔහන්සේට ප්‍රශංසා වේවා ප විශ්වාසවන්තව ජීවත්වෙන්ට ඉඩදුන මැනව මඟ පෙන්වීමතුන මෑනව ආදරනය Yesසු කිස්තුස් වහන්ස ම ඔබට දෙවියන් වහන්සේගේ ශක්තිය මොහොතින් මෝතට ලැබේවා යසුපිහිතයි ඔබට යම් යාඥ එල්ලම් හෝ වෙනත් විස්තර දැන ගැනීම සඳහා තෙරේ පාත දිස්වෙන අපගේ වද්‍යුත් ලිපිනෙන් හෝ දුරකතලංක තුළින් අපහා සම්බන්ධ වන්න ඔබ සර්තිනාටම සබදවක්